අපේ ගෙවතු ගැන අපි හරි ආඩම්බරයෙන් කතා කරන්නේ. අපේ ගෙවත්තේ තියෙන තැල වර්ග කොච්චරක් තියෙනවද? දැන් මේ වගේ පළදාව තියෙනවද? අපි හරි ආසයි මේ ගැන බලන්න දැනගන්න. අපි ආව හක්මන්ට ආපු වෙලාවේ අපේ මේ සුනිල් මහත්තයා නේ. ඔව් ලාල්. ඔක්කොම ගමයි කියන්නේ සුනිල්. සුනිල් අයියා කියලා. සුනිල් අයියා. සුනිල් අයියාගේ මේ මොකක්ද අත්තම නම? ඒ සිරිසේන නම. සිරිසේන. ඔව්. සුනිල්ක තමයි කියන්නේ. ඔව්. ගමේ කවුරු එදා ඉඳලා සුනිල් කියලා භාවිත කරන කවුරුත් නේ සුනිල් අයියා කියලා තමයි කියන්නේ. හරි. අපි සුනිල් අයියා කියන්න ගන්නවා. ඔව් කියන්න. හරි. අපි ආව සුනිල් අයියාගේ වත්තට. මොකද මේ පොඩි ඉඩක් ඇතුළේ තමයි ගොඩක් දේවල් කරලා තියෙන්නේ. දැන් කොච්චර විතර ඉඩක් තියෙනවද ඔබට වගා කරන්න? අක්කර කාලකට බොහොම පොඩ්ඩක් අඩුවෙන් තමයි මුළු ඉඩම අක්කර තුන් කාලම මල්ලිගේ මල්ලිමයි තමයි මේක ඉන්නේ. මල්ලිගේ තමයි මේ තියෙන්නේ. මගේ පහලින් තියෙන්නේ නේ. අපි දෙන්න එන්නෝ අපි එහෙම ඉඩම් බෙදීමක් ඒ ආරවුල මොකක් කන්න. පොඩි ප්‍රමාණයක වගා කරගෙන ඉන්නවා. දැන් ඔබේ වත්තට ගියපුවාම අපිට ගොඩක් දේවල් දකින්න පුළුවන්. දැන් පැල වර්ග හිටවල දෙන විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරලා දෙන කොච්චර කාලයක් ඉඳලාද ඔබතුමා මේ වැඩේ කරන්නේ? අපේ ගෙදර වෙද ගෙදර. හනේ ඊට පස්සේ දැන් මහ ගෙදර ඉඳලා පදිංචි එකහාවේ මෙහාට 2004. 2004 පදිංචියට ආවේ 2004 ඉඳලම මම මේක දිගට ඒ වැඩේ කරනවා. ඒ කියන්නේ අපි පරිසරයට සහ සුබදාහමට ආදරේ. ඒ ආදරෙත් එක්කම මේ සේරම දේවල් කරා. පැල වර්ග කොච්චරක් විතර වගා කළා? පැල වර්ග තියෙනවා මහන්තයෝ මේ පැල වර්ග 25ක්කට වැඩි සංඛ්‍යාවක් තියෙන එක එක වර්ග. ඖෂධ පැල වෙනම තියෙනවා. ඊළඟට භෝග පැල වෙනම තියෙනවා. ඉතින් මේ ඔව් ඒව දැන් ඒවයින් අපි ලබා ගන්න දේ අපේ ගෙදර පරිභෝජනයට ගන්න. කවුරු ආවත් මේව කඩලා එහෙම දෙන්න. ඒ වගේ මේ මේ කොඩි කවුරුකගාරිකුත් හදා කවුරුකගාරිකුත් හදුවා. එදා ඉඳලා මේ නිර්මාණය කරා. ඒ කියන්නේ මම රැකියාව වශයෙන් කරන මේෂන් වැඩ කරන්නේ. මම කලාව වැඩ කරන්නේ. ඉතින් ඒක මම ඔය තැන් තැන් වල ගියන් පස්සේ අහුවෙන දේවල් මම ඉල්ලලා අරගෙන එනවා. පමණක් කර සල්ලි උඩත් අරගෙන ආවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකට වන්නේ මේ? දැන් ඉදිරි මහත්තයෝ මේ ළමයින්ට දකින්න හම්බෙන රූප කොලයකට පමණයි. ඉතින් ඕවා එකතු කරලා තිබුණොත් ඉදිරිය යනකට පොඩි එක දැකලා යන එකත් අපිට සතුටුයි. ඒක තමයි. දැන් අර මේ අපි වෙන ගෙදරක ගියපුවාම ගෙවල් වල ටිකක් විවිධත්වයක් තියෙනවා. ගෙදරින් ගෙදරට වෙනසක් අපි දකිනවා. සමහර අය මල් එල්ලලා තියෙනවා. තව සමහර අය විවිධාකාරයේ මෝස්තර හදලා තියෙනවා. ඔබේ ගෙදර ඔබගේ වටේට මෙල්ලලා තියෙනවා වි. මේ වි කරල් එල්ලලා තියෙනවා. විකරල් ඇයි එහෙම එල්ලලා තියෙන්නේ? මොකක් හරි විශේෂ හේතුවක්ද? මොකක්ද සිද්ධිය? හේතුව මම හිතන්නේ අවන් කෝණේ මුලින්ම අපි පරිසරයට සහ සුබදාමට ආදරය කරනවා කියලා. ඊළඟට මේ මිනිස්සු සත්තු හිර කරලානේ හදන්නේ. දැන් අපි අපේ කුඹරෙන් ගන්න අස්වැන්නේ අපි සීලම අස්වැන්නේ නෙලාගෙන නේද? ඉස්සර දැන් මිනිස්සු අස්වැන්නේ නෙළුවන් පස්සේ කොටසක් අතරින් සතුන්ට කන්නේ. දැන් ඒක නෑ. සීලම දේවල් යන්ත්‍ර උපකරණ දාලා සූරගෙන මෙන්නුනේ ගෙදරට. දැන් ඒක නැති කරන්න තමයි අපි මේ වැඩේ කරන්නේ. එකෙන සතුන්ගේ කොටස වෙන් කරනවා වෙන් කරන සතුන්ගේ කොටස සතුන්ට තියෙන්නේ පහයි දැන් නැත්තම් අපි මැෂින් එක දාලා කැපුවම මොකක් කරන්නයි ඉපනෙල්ල විතරයි එක වීටයක් වෙලේ නැහනේ කොබේයකට හුලම් කරන්න පමණයි ගිරවේකටවත් කරන්න බෑනේ ඒක ඒ නිසා තමයි ගෙනල්ලා කොටසක් ගෙනල්ලා මේ මිටි ගණන් එල්ලලා තියන්නේ දැන් සත් වෙනවද මේක එන සතු හැම සතෙම ගිරව් වෙනවා සාම අනිත් පොඩි කුරුල්ලෝ එන්නේ කොයි වෙලේ කුරුල්ලෝ ඉන්නේ හොඳයි දැන් ඔබ මේ සියලු දේ සංග්‍රහණය කරගනිද්දි ජීවවායු පද්ධතියක් හදාගෙන තියෙනවා ජීවවායු පද්ධතිය හදාගත්තේ ඇයි ඒ වගේ අදහසක් ගන්නේ මහත්මයෝ මේ මේ දැන් මේ පොහොර පොම්පෝස් වලින් අපි හැමදේම කරගන්න ඕනේ මේ රසායනික පොහොර වලට යන භාවිතාවෙන් අපිට එක එක ලෙඩ දුක් තියෙනවා ඊළඟට දැන් ඕක මගේ හිතේ අද නෙමෙයි මම සාමාන්‍යයෙන් මට දැනුවත් කාලේ ආවන් පස්සේ මට හිතුණා ඕක මේ කරගන්න ඕනේ කියලා මම ඉතින් ඔය පසුපස ඇවිද්ද දේශපාලඥයෝ ඉන්න හැම එක්කෙනෙකුලා හැම කෙනාම හරි හරි දෙන්නම් කියන හැබැයි දේශපාලනයෙන් අපිට වහන. එහෙම එකක් තිබුණා. ඊට පස්සේ විදාතකේ සම්පත් මහත්තයා හම්බෙන්න ගියම සම්පත් මහත්තයා කිව්වා මෙන්න මේ වගේ වැඩසටහනක් ඇවිල්ලා තියෙනවා සුනිල් අයියේ. මට සුනිල් අයියා කියලා කියන්නේ. ඒ සුනිල් අයියා මේ වගේ වැඩසටහනක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේක කරමු කියලා. ප්‍රොජෙක්ට් එකේ පළවෙනි එක මම කරා. හොඳයි. දැන් මෙතුමා මේ කටයුතු වලට සහයෝගය දෙද්දී මෙතුමාගේ ආදරණීය බිරිඳ මේ සියලු කටයුතුත් එක්ක සම්බන්ධ වෙනවා. මේ වගේ පවුල් අපේ රටේ ගොඩක් වටිනවා. අපේ රටේ සියලු දෙනා මේ විදිහට ගෙදර වගා කරගන්නවා.